Hi everyone, welcome back to my YouTube channel. Onna adath mama alut video ekak aran aawa kondi pilibanda gatululu inna oyalata. Iting wedi vistara nathuwa api balamu me flaxseed gel ekak kohomada hadanne kiyala. Palamuwa baajanayakata flaxseed cup baagayak saha wathura cup dekak eyata ekathu karanna. Flaxseed කියන්නේ ලොව පැරණිතම භෝගවලින් එකක් වන අතර එය ස්වභාවික ඖෂධයක් ලෙස මෙන්ම සමට හා හිසකෙස් සෞඛ්‍ය සම්පන්න තියාගන්න උදව් වෙනවා. විනාඩි 10ක් රත් කරගන්න මේ පදමට ආපසු ගොඩක් වෙලා නිවෙන්න තියන්නේ නැතුව බෝල් එකකට පෙරාගන්න. ගොඩක් වෙලා නිවෙන්න තියන්නේ නැතුව ඉක්මනට පෙරා ගන්න මොකද නැත්නම් මේක ඉක්මනට ඝන වෙන්න බලනවා එහෙම වුණාම පෙරා ගන්න ටිකක් අමාරුයි Flaxseed gel ටිකක් මම වෙනම භාජනයකට අරන් තියනවා ඒ මොනවටද කියලා මම ඔයගලන්ට පස්සේ කියන්නම් කොණ්ඩෙට අවශ්‍ය ප්‍රමාණය අරන් ඉතුරු ටික බෝතලයකට දාලා ෆ්‍රිජ් එකේ තියාගෙන සතියක් විතර පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් කොණ්ඩෙට ඇප්ලයි කරන්නයි යන්නේ හිසකෙස් මුල්වල සහ හිස් කබල පුරා ජෙල් ටික හොඳින් ආලේප කරගන්න. ෆ්ලැක්සීඩ් කියලා කියන්නේ හන ඇටවලට. ඉතින් මේ හන ඇට අපේ හිසකෙස් ශක්තිමත්ව සහ පෝෂණීය ලෙස තියාගන්න උපකාරී වෙනවා ඒ වගේම ෆ්ලැක්සීඩ් වල විටමින් ඊ තිබීම හිස් කබල පුරා පෝෂණය සපයනවා ඉතින් මං මේ වෙලාවේ හරිම ආදරෙන් ඔගලන්ට දෙයක් මතක් කරනවා ඔයා තාමත් මගේ YouTube channel එක බලන්නේ subscribe කරලා නැත්නම් subscribe කරන්න ඒ වගේම bell icon එක click කරන්න මං අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔගලන්ට බලන්න පුළුවන් ඒ වගේම හිසකෙස් සම්බන්ධව ගැටලුවල ඉන්න ඔයාලගේ යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් සැලුන් එකකට යන්නේ නැතුව ගෙදරදිම කොණ්ඩි ස්පා කරගන්න පුළුවන් මේ ස්වභාවික ප්‍රතිකාරයෙන්. මේ ආකාරයට හිසකෙස් මුල් සහ හිස් කබල පුරා හොඳින් ජෙල් ටික ආලේප කරගත් පසු විනාඩි 45කට පස්සේ කොණ්ඩේ හොඳින් සෝදා හරින්න. මන් දැන් අර භාජනයේ අරන් තියාගත්ත ටික මූණේ ගාන්නයි යන්නේ ෆ්ලැක්සීඩ් ජෙල් වල තියෙන ගුණ වලින් සමරැලි වැටීම අඩු කරලා සමේ තෙතමනිය සිනුදු බව පවත්වා ගන්න උපකාරී වෙනවා. ෆ්ලැක්සීඩ් වල ඔමේගා 3 අම්ල විටමින් B, විටමින් C අඩංගු බැවින් හිසකෙස් ගැලවී යාම අවම කිරීමටත් හිසකෙස් වර්ධනය ඇති කිරීමටත් උපකාරී වෙනවා. ඒ වගේම දිදුලන කෙස් කලඹක් ලබා ගන්න මේ ෆ්ලැක්සීඩ් ජෙල් උපකාරී වෙනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයගලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔගොල්ලොත් ගෙදරදී try කරලා බලන්න, try කරලා අනිවාර්යෙන් මට comments කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් සමුගන්නයි සූදානම් වෙන්නේ. ඔයාලා හැමෝටම සුබ දවසක්.